අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔස්ට්‍රේලියානු නීතිය සහ ඔබ වැඩසටහන සමගින් සම්බන්ධ වී සිටින ඔබ සියලු දෙනාටම ඉතින් වර්ණා ලීගල් ආයතනයේ ප්‍රධාන නීතිඥය ඒ වගේම ඔස්ට්‍රේලියාවේ සොලිසිටර්වරියක් බැරිස්ටර්වරියක් නොතාරිස්වරියක් වන මදු වර්ණකල සූරිය මහත්මිය සමග සම්බන්ධ වෙලා තමයි අපි අද දිනේදීත් මේ වැඩසටහන ඔබ වෙතට ගෙනෙන්නේ අයිබෝවන් මදු අයිබෝවන් හේෂානේ ඉතින් පසුගිය සතියේදී අපි ඔබව දැනුවත් කළා මේ ඔස්ට්‍රේලියා තුළ ඔබ යම් හේයකින් ලිංගික අතවරයක් යම් අයකට සිදු කළොතින් ඒ හා සම්බන්ධ වන බරපතලකම දඬුවම් ආදී මේ කියන කරුණු කාරණා පිළිබඳව ඉතින් අපි අද දිනේදී කතා කරන්නට සූදානම් වන්නේ ඒ වගේ තවත් වරදක් හා සම්බන්ධයෙන් පවතින නීති රීති පිළිබඳව මේ පහර දීමක් ඔබ යම් ආකාරයෙන් ශාරීරික පහර දීමක් තවත් පුද්ගලයෙකුට සිදු කළොත් මොන වගේ තත්ත්වයක් ඔස්ට්‍රේලියාව තුළ පවතින්නේ සහ ඒ හා සම්බන්ධ වන දඬුවම් පිළිබඳව ඉතින් අපි දන්නවා බොහෝ වෙලාවට ශ්‍රී ලාංකිකයිනුත් ගොඩක් තරහ යන පුද්ගලයන් සිටිනවා ඉතින් යම් අවස්ථාවලදී ප්‍රවාහන පහසුකම් පොදු ප්‍රවාහන පහසුකම් තුළදී විශේෂයෙන් දුම්රියේදී බසේදී යනතුළු යම් යම් ගැටුම් ඇති වෙන්න පුළුවන් තමන්ගේ සේවා ස්ථානයේ ගැටුම් ඇති වෙන්න පුළුවන් මේ කුමන ස්ථානයක ගැටුමක් ඇති වුවත් එයින් ඔබ යම් පුද්ගලයෙකුට පහර දීමක් කළොත් මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියන දේ පිළිබඳව තමයි අද දිනදී කතා කරන්න සූදානම් වන්නේ ඒ අනුව අපි ශාරීරික පහර දීම ඔස්ට්‍රේලියානු නීතිය අනුව වරදක් වන්නේ කෙසේද කියන දේ පිළිබඳව කතා කරමු අද. ඔහේ චානි. ශාරීරික පහර දීම එහෙම නැත්නම් ෆිසිකල් අසෝල්ට් කියන එක හේෂානි ඇත්තටම ඔස්ට්‍රේලියාවේ නීතිය යටතේ වරදක් විදියට සැලකෙනවා. ඔබට යම් කිසියෙකුට ශාරීරික හානි සිදු කරන්නට බෑ. ඉතින් ඒ ශාරීරික හානි සිදු කළා නම් යම් හේකින් ඔබ ඒ වරදට වරදකරුවෙක් වෙනවා. මෙතනදී හේෂානි මේ වරද ශාරීරික හානි සිදු කිරීම පමණක්ම නෙමේ මේ සිදු කිරීමට උත්සාහ කිරීම පවා වරදක් විදිහට තමයි ඔස්ට්‍රේලියානු නීතිය දකින්නේ. මෙතනදී විශේෂයෙන් ඔබගේ චේතනාව පිළිබඳව අවධානයට ලක් කරනවා ඔස්ට්‍රේලියාවේ නීතිය. ඔබ චේතනාන්විතව ඒ පහර දීම සිදු කළාද එහෙම නැත්නම් පහර දීමට උත්සාහ කළාද එතනදී ඔබ ඒ අදාළ වැරද කරනවා. මේ කොයි වගේ කාරණා කොයි වගේ අවස්ථාවලදීද කියන එක සමහරලාට සමහර අයට මතුවෙන්නට පුළුවන්. මේ පහර දීම හා අදාළ වෙන අවස්ථා ඔබ ඇත්තටම ශාරීරිකව පහර දෙන්නට පුළුවන් හේෂානි. එතනදී ඔබ වැරදක් කරනවා. එහෙම නැත්නම් ඔබ යම්කිසි විදිහකට ලිංගික හිංසනයක් කරනවා තව පුද්ගලයෙකුට. එයත් මේ ෆිසිකල් ඔසෝල්ට් එහෙම නැත්නම් ශාරීරික පහර දීම යටත ඒ කොටසට අදාළ වෙනවා. ඒ වගේම නීති විරෝධීව යම් කිසි කෙනෙකුට පහර දෙනවා නම් ඒ වගේම යම් කිසි විදියකට පවතින සාමකාමී වාතාවරණය ඔබ බිඳ හෙලනවා නම් අර මම කිව්වා වගේ ඒ චේතනාව සහ ඔබ පහර දීමට උත්සාහ කිරීම තුළ ඒ සාමකාමී වාතාවරණය බිඳ වැටෙනවා නම් අන්න එතනදීත් ඔබ වැරද්දක් කරනවා. ඒ වගේම තමයි අප බරපතල තත්ත්වයන් ගැන කතා කළොත් මිනිමැරුම, මනුෂ්‍ය ඝාතනය ඒ වගේ තත්ත්වයන් තුළ මේ යටතට ගැනෙනවා වරදක්. ඒ වගේම තමයි ප්‍රචණ්ඩකාරීව සිදු කරන ලබන සොරකම. එතනදිත් ඔබ ඒ ප්‍රචණ්ඩකාරීව හැසිරීම තුළ මේ වරද සිදු කරනවා හේෂානි. තවදුරටත් කතා කරොත් ඔබ යමෙකුට මරණ බවට තර්ජනය කිරීම එයත් එතනදී ඔබ ඒ සංස්ථාපනය කරනවා ඒ වැරද්ද හෝ බරපතල හානි සිදු කරන බවට බරපතල ශාරීරික හානි සිදු කරන බවට තර්ජනය කිරීම එයත් මේ වරද යටතේම කොටස් විදියට සලකා බලනවා හේෂානි. ඔව් ඒ අනුව පෙනී යන්නේ මදු ඔස්ට්‍රේලියාව තුළ ශාරීරිකව පහර දීමක්ම සිදු කරන්න ඕනේ. ඒ සඳහා උත්සාහ කළත් පහර දීමක් නොකළත් ඔබ වරදකරුවෙක් වෙන බවයි. ඉතින් අපි හැම විටම වරදේ බරපතලකම පෙන්වන්නේ ලැබෙන දඬුවම තුරෙක් නෙමද? ඉතින් ඒවා ඒ හින්දාම අපි දැන් හිතුවා මොන වගේ දඬුවමක්ද ලැබෙන්නේ මේ ආකාරයේ වරදක් සිදු කළොත්. මෙතනදී හේෂානි දඬුවම ලබා දීම තුළදී නීතිය සලකා බලනවා කර්මු කාරණා කීපයක්. එකක් තමයි ඔබ විසින් සිදු කරන ලද ශාරීරික හානිය බරපතලකම කොපමණද කියන එක.
සමහර විට තවදුරටත් සලකා බලන ඔබ විසින් සිදු කරන ලද තුවාලවල බරපතලකම කොපමණද කියන එක. ඒ වගේම තමයි මම කලින් සඳහන් කළා වගේ ඔබේ චේතනාව ඔබට යමෙකුට පහර දීමට හෝ හානි සිදු කිරීමට හෝ ඒ සාමකාමී වාතාවරණය මිදහලන්නට ඔබට ඔබ තුළ ඇති වූ චේතනාව කුමක්ද හෝ ඒ චේතනාව සම්බන්ධයෙන් සලකා බලනවා. ඒ ඔබ සැකවින්ම සිදු කරන්නට අදහස් කළ දේ කුමක්ද එය අධිකරණ නීති අනුව සලකා බැලලා මේ වරද බරපතලකම ඒ අනුව තීරණය වෙලා ඒ අනුව තමයි හේෂානි ඇත්තරම දනුවම් නියම වෙන්නේ. මෙතනදී මොන වගේ දනුවම් ලැබෙනවද? මේ බොහෝ අයට ප්‍රශ්නයක්. ඉතින් මෙතනදී සමහරලාට සුළු දනුවමක් වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි බරපතල දනුවමක් වෙන්නටත් පුළුවන්. සුළු දනුවම් සම්බන්ධයෙන් අපි කතා කළොත් සමහර විට දඩයක් වෙන්නට පුළුවන්. ඒ දඩේ ගෙවලා ඔබට නිදහස් වෙන්නට පුළුවන්. සමහර වෙලාවට සිර දනුවම් ලැබෙනවා ඔබට. ඒ වගේම තමයි එහෙම නැත්නම් ඔබගේ වරද ඊට සුළු වරදක් නම් පුනරුත්ථාපන වැඩසටහන් වලට ඔබට සහභාගී කරවන්නට අධිකරණය කටයුතු කරනවා. ඒ වගේම තමයි සමාජ සත්කාරක ක්‍රියාවලට වගේ ඔබව යොමු කරවන්නට උත්සාහ කරනවා. ඒ කියන්නේ අපි කමියුනිටි කරෙක්ෂන් ඕඩර්ස් මේ වැඩසටහන් වලට ඔබ යොමු කරනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට අනෙක් පාර්ශවයට වන්දි ගෙවන්නට ඔබට නියම කරනවා. ඉතින් මේ වගේ දනුවම් ඔබට නියම කරනවා හේෂානි. මේ වරදේ ස්වභාවය, බරපතලකම, ඔබ සිදු ඔබගේ චේතනාව, මේ සියල්ල කරුණු සලකා බැලීමෙන් පසුව. මෙතනදී තව දෙයක් මතු කරන්නට ඕනේ හේෂානි. සමහර අයට ගැටලුවක් තිබෙනවා අප කණ්ඩායමක් සිටියා. කණ්ඩායමේ එකයි විතරයි තව අයෙකුට පහර දුන්නේ. මම පහර දුන්නේ නැහැ. මට ඒ වරද සිදු කළ අයයි මට චෝදනා කළ හැකිද? ඉතින් එතනදී ඇත්තටම අධිකරණය සලකා බලනවා ඔබ ඒ කණ්ඩායම තුළ සිටියා සහ ඒ කණ්ඩායම ඒ එකයකෝ ඒ අපරාධ වැරද කරන්නට ඉදිරිපත් වීම ඔබ එය වැළැක්වීමට උත්සාහ කළේ නැහැ. ඔබ ඒ කණ්ඩායම තුළ සමාජිකයෙක් වූ සිටීම, ඒ කණ්ඩායමට සහයෝගය දැක්වීම මේ තුලින් පවා ඔබව වරදකරුවෙක් වෙන්නට පුළුවන්. එතනදී පොලිසිය ඔබ කණ්ඩායමම අත්අඩංගුවට අරගෙන ඔබ කණ්ඩායමම උසාවියට ඉදිරිපත් කිරීම තමයි සිදු කරන්නේ හේෂානි. ඔව් මදු. අපි ඊළඟට අවධානය යොමු කරන්නේ මේ අනෙක් පාර්ශවය සමග මෙවන් ගැටුමක් ඇති වුණාට පස්සේ. දැන් මේ නීතිමය ක්‍රියාවලිය තුළ අනෙක් පාර්ශවය සමග සමාදාන වීම යම් හේකින් මේ ක්‍රියාවලිය තුළ වැදගත් වෙනවාද? කොහොමද බලපාන්නේ? ඔව් හේෂානි, සමහර විට රණ්ඩුවක් ඇති වුණාම දෙපාර්ශවය එය සමත කරගන්න අවස්ථාන් බොහෝ විට තිබෙනවා. ඉතින් දෙපාර්ශවය සමත කරගෙන මේ ඉන්පසුව ඔවුන් ඒ සාමකාමී වෙනවා නම් එතනදී ඔබ වරදින් නිදහස් වෙනවාද? මෙයත් සාකච්ඡා කළ යුතු තත්ත්වයක්. නමුත් ඔබ විසින් ඔබ සාමය බිඳහෙළලා තිබෙනවා. ඉතින් එතනදී අනිත් පාර්ශවය සොළුවෙන් තකන්නට පුළුවන් හෝ ඔබ සමග සාමකාමී වෙන්නට පුළුවන්, ඔබ සමග නැවත මිත්‍ර වෙන්නට පුළුවන්. නමුත් එතනදී පොලිසිය සහ උසාවිය ඒ සුළුකට තකන්නේ නැහැ. ඔබ විසින් ඒ සිදු කළ වරද සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා හේෂානි. මෙතනදී ඔබ දෙපාර්ශවය සමගි වීම යම් කිසි හොඳක් විදිහට සලකා බලනවා දනුවම් නියම කිරීමේදී හෝ මේ සම්බන්ධව අධිකරණ කටයුත්තේදී. ඒ වගේම තමයි එතනදී අනිවාර්යයෙන්ම ඔබ සම්බන්ධව පසුගිය පොලිස් වාර්තා, ඔබගේ පසුගිය චරිතය මේ සම්බන්ධව ඉතාම වැදගත් විදිහට සලකා බලනවා. එය ගැඹුරින් සලකා බලනවා අධිකරණය සහ පොලිසිය හේෂානි මේ දනුවම් නියම කිරීමේදී. ඒ වගේම තමයි අර මම කලින් කිව්වා වගේ ඔබ කරන ලද ශාරීරික හානිය බරපතලකම, ඔබ සිදු කරන්නට උත්සාහ කළ ශාරීරික හානිය හෝ ඔබ සිදු කරන්නට උත්සාහ කළ හානිය කොපමණද යන්න. ඒ වගේම තමයි සමහර විට ඔබ පවුල් හිංසනය, එහෙම නැත්නම් ෆැමිලි වයලන්ස් සම්බන්ධව වරදකරුවෙක් හෝ චුදිතෙක් හෝ ඒ සම්බන්ධව ඔබට අධිකරණ කටයුත්තක් මේ වෙන විට අධිකරණයේ තිබෙනවා වෙන්නට පුළුවන්, චෝදනාවක් තිබෙනවා වෙන්නට පුළුවන්. මේ වැනි තත්ත්වයක් තුළත් එය ඉතා ගැඹුරින් අධිකරණය සලකා බලනවා ඔබෙන් සංස්ථාපිත වූ වරද සම්බන්ධයෙන්. ඒ වගේම තමයි
ඔබ මේ වරද නිවැරදි කරගන්නට යම්කිසි අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා නම් හෝ ඔබ මං කලින් සඳහන් කළා වගේ ඔබ පුනරුත්ථාපන වැඩසටහන් වලට කැමැත්ත ප්‍රකාශ කිරීම හෝ ඒවට සහභාගී වීම ඒ සම්බන්ධව තොරතුරු ඉදිරිපත් කිරීම ඒ වගේම තමයි ඔබ හොඳ චරිතවත් පුද්ගලයෙක් නමුත් අනවශ්‍ය හදිසි කෝප ගැන්වීමක් මත තමයි මේ සිදුවීම සිදු වුනේ නමුත් ඔබගේ පසුගිය චරිතය හොඳයි ඔබ චරිතවත් පුද්ගලයෙක් කියලා ඔබගේ අදාළ සමාජයේ පිළිගත් පුද්ගලයන් හෝ ආයතන හෝ ඔබ සම්බන්ධව යම්කිසි ලිපි ලේඛන හෝ තහවුරු කිරීම ඉදිරිපත් කරනවා නම් අන්න ඒ තත්ත්වයනොත් ඔබගේ මේ වරද සම්බන්ධව දඬුවම නියම කිරීමේදී ඒ ලිහිල් කොට තකන්නට යම් හේතු සාධක වෙනවා හේචාන් හොඳයි මදු අපි බොහෝ වෙලාවට අපි මේ වැඩසටහන මේ ඔස්ට්‍රේලියාවේ පවතින නීති රීති පිළිබඳ දැඩි නීති රීති පිළිබඳව ඔබ දැනුවත් කරන විශේෂම අපේ ප්‍රධානම අභිප්‍රාය තමයි මේ අපේ ශ්‍රී ලාංකික සමාජය ඔස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලාංකික සමාජය ඉතින් අපි වෙනදා කතා කරනවා වගේම ඉතින් ශිෂ්‍යයින් එනවා ඔස්ට්‍රේලියාවට විශේෂම ශිෂ්‍ය වීසාවක් ලබන්න ඉතාමත් දැඩි වෙහෙසක් ලබනවා ඉතින් පූර්ණ නිදහසක් ඔස්ට්‍රේලියාව තුළ ලැබෙනවා දෙමාපියනුත් නොමැතිව බොහෝ දෙනෙකුට ඉතින් මේ තත්ත්වය තුළ ඔබ බීමත්ව ගැටුම් වලට යොමු වෙනවා ඉතින් මේ තත්ත්වය තුළ ඔබ පහරදීම් වලට යෑම මේ ආකාරය වූ සිද්ධීන් ගණනාවක් නිරන්තරයෙන් අපිට අසන්නට දකින්නට ලැබෙන ඉතින් මේ නිසා ඔබ ඉතාමත් දැඩි ලෙස ප්‍රවේශම් වෙන්න ඕනේ අපි හැමදාම කියනා වගේ ඕනෑම රස්තාවකට යද්දී මෙහි පොලිස් චෙකින් මේ සියලු දේවල් අනාවරණය වීම තුළ රැකියා සුරක්ෂිතභාවය කියන දේ පවා ඒ සඳහා දැඩි තර්ජනයක් එල්ල වෙන්නට පුළුවන් ඉතින් මේ වරද වලින් මිදී කටයුතු කරන්න ලෙස තමයි ඉතින් අපි ඉල්ලා සිටින්නේ සහ බොහෝ මේ ආකාරයෙන් වර්ණ ලීගල් ආයතන ඉතින් මදු වර්ණකුලසූරිය මහත්මිය හැමදාමත් ඔබව මේ ආකාරයෙන් දැනුවත් කරන්නේ ඒ අරමුණ ඇතුව අපේ ශ්‍රී ලාංකිකයින් ඇවිත් ඔස්ට්‍රේලියාව තුළ යහපත් ලෙස නිවැරදි ලෙස ජීවත් වීම අපි අරමුණු කරගන්න නිසාවෙන්ම තමයි ඉතින් ස්තුතිවන්ත වෙනවා මදු වර්ණකුලසූරිය මහත්මියට මේ ආකාරයෙන් මේ සියලු කරුණු කාරණා පැහැදිලිව ඔබත් අපත් සමග බෙදා ගැනීම සම්බන්ධයෙන් ඉතින් ඔබ යම් ආකාරයකින් මේ ලෙස මේ පහර දීම සම්බන්ධයෙන් ශාරීරික පහර දීම සම්බන්ධයෙන් යම් වර්ධකට සම්බන්ධ වූ පුද්ගලයෙක් නම් ඔබට නීතිමය වශයෙන් කරුණු කාරණා දැන ගැනීමට අවශ්‍ය නම් මේ සහාය අවශ්‍ය නම් ඔබට බර්ණ ලීගල් ආයතනය සමග සම්බන්ධ වෙන්නට පුළුවන් කොහොමද මද ඔබ හා සම්බන්ධ වන්නේ ඔව් හේෂානේ අපට අපගේ ආයතන දෙකක් පවතිනවා ඩැන්ඩිනොන් සහ තොමස් ටවුන් කියන ප්‍රදේශවල ඔබට පැමිණ අපහම වෙන්නට පුළුවන් ඊට අමතරව අපට දුරකථන ඇමතුම් ලබා දෙන්නට පුළුවන් අපට විද්‍යුත් තැපැල් යොමු කරන්නට පුළුවන් අපගේ වෙබ් අඩවිය ඔස්සේ වෙබ් පණිවිඩ ලබා දෙන්නට පුළුවන් ඉතින් මේ කවර ආකාරයෙන් හෝ අපට යොමු කරන ඔබගේ ගැටළු වලට අපට සහාය වෙන්නට පුළුවන් හේෂානි හොඳයි එසේනම් ස්තුතිවන්ත වෙනවා මදු වර්ණකලසූරිය මහත්මියට අපිටින් ඉදිරි දිනවලදීත් මේ ආකාරයෙන් ඔබට වැදගත් වන නීති රීති පිළිබඳව ඔබ දැනුවත් කිරීමේ අරමුණින් අද දිනේදී ඔබ නිවසෙන් සමුගෙන යනවා ඔබ සියලු දෙනාටම සුබ සතියක් ප්‍රාර්ථනා කරමින් අයිබෝවන්